අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ණය ප්‍රතිවහගත කිරීමේ ගිවිසුම් වලට අත්සන් තැබීමට කැබිනට අනුමැතිය අත්සන් කිරීම හෙට අදාළ ගිවිසුම් හෙට දිනේදී අත්සන් තැබීම ආරංචිය සුබයි සුබානාගතයක් ආසියාවේ ආශ්චර්යයට අත ළඟයි කියලා අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය. පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගිවිසුම් වලට අද අත්සන් තැබීමට නියමිත බවයි අමාත්‍ය බන්දුළු ගුණවර්ධන ප්‍රකාශ කළේ. ඒ කැබිනට් තීන්දර දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ප්‍රධාන සැලැස්මේ සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතන සියල්ලගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමත් නිමල් සිරිපාල සිල්වා ගරු ඇමැතිතුමත් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ සමස්ත රටේ සියලුම පිරිවෙන් අධ්‍යාපනය නවීකරණය කොට සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය සෑම පිරිවෙනකටම හඳුන්වා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. තම්බපන්නේ සුළං විදුලි බලාගාරයේ කටයුතු හා නඩත්තු කටයුතු සඳහා වෙන නව කොන්ත්‍රාත්තුවක් ලබා දීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරන්නට ප්‍රසම්පාදනය කටයුතු ආරම්භ කරන්න විදුලි බල බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබුණා. 2023 ගෙවුණ වර්ෂයේ ලංකාණ්ඩුවේ මුළු වියදම බිලියන 5356යි ට්‍රිලියන 5.3යි. එවිට රජයේ මුළු ආදායම තියෙන්නේ 3048යි. එදිනෙදා පවත්වගෙන යාමේ වියදම දරන්න මිලියන 1748ක් අඩු වෙලා තියෙනවා ගිය අවුරුද්ද. එතකොට බදු වලින් තමයි මේ ඔක්කොම කරන්නේ, පාරවල් හදන්නේ. මේ බදු සල්ලි තමයි කියලා කිව්වට බදු සල්ලි වලින් කරන්න පුළුවන් දේ පුනරාවර්තන වියදම 4700යි. බදු වලින් ලැබිලා තියෙන මුළු ප්‍රමාණය 2720යි. ඉතින් 2720කින් පවත්වගෙන යන්න ඕනේ 4700 ලබාගන්නේ කොහොමද? ඒ සියල්ල විදේශීය වශයෙන් ණය ගන්න බැරි නිසා දේශීය වශයෙන් ලබාගත් ණය. වැටුප් විෂමතා යනාදිය පිළිබඳ අපිට මේ අයවැය ඇතුලේ විසඳුමක් නැති නිසා තමයි ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් විශේෂඥ කමිටුවක් දාලා තියෙනවා. සියලුම වැටුප් විෂමතා ඉවත් කරලා ඒ වැටුප් වර්ධක හා අනිත් ලබා දිය යුතු දේවල් පිළිබඳ සඳහන් කළා. ඒවට විසඳුම් 2025 අයවැය ලේඛනයට ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 528 වැනි ටෙලිවැකිය. කාලයක් ඇහුනේ සුබ අනාගතයක් නේද? ආශ්චර්යවත් රටක් ආසියාවේ ආශ්චර්ය. ඉදිරි කලේ බංකොලොත් රාජ්‍යයක්. දැන් හෙට ඇහෙන්ට නියමිත වැත්තේ ආරංචිය සුබයි කියලා නේද? ආරංචිය සුබයි. කොහොමත් ඉතින් මේ එළඹෙන මාස කීපය තුළ අනිවාර්යයෙන්ම සුබ ආරංචිම තමයි අහන්ට දකින්ට එහෙම ලැබෙනු ඇත්තේ නේද? මොකද ඡන්දේ ළඟයිනේ. අපි බලමු ජනපති රනිල්ගෙන් අහන්ට ලැබීමට නියමිත ආරංචිය සුබ එක මොකක්ද කියලා. හුඟ දෙනෙකු කියන්නේ ඔහු හෙට අපේ රට බංකොලොත් භාවයෙන් මුදාගත්තා කියලා කියනු ඇති කියලයි. හරිය ඒක වෙන්ට නම් බෑ. මොකද මේ රට බංකොලොත් භාවයෙන් මුදාගත්තා කියලා ජනපති රනිල් කිව්වේ 20/23 මාර්තු 21 වෙනිදා. හොඳේ මේ දිනේ හරියටම හරි. එදා ඔහු ජාතිය අමතලා කිව්වා, ඒ කියන්නේ 20/23 මාර්තු 21 කිව්වා රට බංකොලොත් භාවයෙන් මුදාගෙන අවසන් කියලා. කතාව අහන්නකෝ. විස්තරණ ණය පහසුකම් එකඟතාවය අනුමත කරා. ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ඒ ණය ප්‍රතිවගත කිරීමේ ශක්තියක් තියෙන බවට සහතික කළා තියෙන්නේ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සලකන්නේ නැහැ. එහෙනම් ඉතින් හෙට ආයේ මුදාගන්ට දෙයක් නැහනේ නේද? ඔම මුදාගන්ට ගියොත් ඒක මාර මුදාගැනිල්ලක් වෙනවා නේද? එහෙනම් ඉතින් හෙට අහන්ට ලැබෙනු ඇති
ආරංචියේ සුබ ආංගික මොකක්ද නේද? ඊට පෙර අපි මේ බංකොලොත් කියන වචනේ තේරුමයි ණය කියන කාරණේයි. ඔය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන එකයි සරලව තේරුම් අරන් යමු. හොඳේ, එතකොට වැඩේ ලේසි. රාජ්‍යයක් ණය ගන්නවා. කාගෙන්ද මේ ණය ගන්නේ? රට ඇතුලින් සහ රටට පිටින් නේද? මේකට කියන්නේ අන්තිමටම ඔය ණය ඔක්කොටම කියන්නේ රාජ්‍ය ණය කියලා. හරිද? ඒ කියන්නේ ගවර්න්මන්ට් ඩෙබ්ට්. දැන් රජයක් දේශීය ණය ගන්න කාගෙන්ද? ඒ කියන්නේ රට ඇතුලින් කොහොමද ගන්නෙ? මොනවද දෙන ඇපය? කාවද විකුණන්නේ? භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර, ඒක තමයි ඇපේට තියන්නේ. මේවා ඇත්තටම පොරොන්දු කඩදාසි. හරිය, පොරොන්දු කඩදාසි. කවුද රජයකට දේශීය ණය දෙන්නේ? කවුද රජයකට දේශීය ණය දෙන්නේ? බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන. අපේ රටේ ඉන්නවා මේ රජයට ණය දෙන, ඒ අයට කියනවා ප්‍රාථමික ණය දෙන්නන් කියලා. 13 දෙනෙක් ඉන්නවා ලියාපදිංචි වෙලා. මතකද අර මේ මහ බැංකු ප්‍රශ්නයේදී සම්බන්ධ වෙච්ච perpetual treasuries? ආන් ඒ වගේ. ඒ වගේ නෙමෙයි. ඉතින් ඒ වගේ ණය දෙන ආයතන 13ක් රට ඇතුලේ තියෙනවා. හරිද? ඒ වගේම තමයි ওই රට ඇතුලේ තියෙන බැංකු වලින් සේවකාර්ථ සාධකර මුදලෙන්, සේවා නියුක්ති භාර අර මුදලෙන්, විශ්‍රාම මැටුප් නේද? ඔය හැම තැනකින්ම රජය රට ඇතුලින් ණය ගන්නවා. විශ්වාස කරන්න, සෑම සතියකම බදාදට මේ විදිහට රජේ ණය ගන්නවා. හැම සතියකම බදාදර ණය ගන්නවා. ඒ ගත්ත ණය ආපහු ගෙවනවා. ඔහොම තමයි මේ රෝල ගහන්නේ. පහුගිය දින 14 ඇතුළත විතරක් රුපියල් බිලියන 1000ක් බැංකුවලින් ණය අරගෙන තියෙනවා. හරිද? ඒ කියන්නේ මේක බෙදුවොත් දවස් 14න් දිනකට රුපියල් බිලියන 71කට වැඩියෙන් මේ රජේ ණය අරන් තියෙනවා. හොඳේ, හරිද? අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත ආපසු ගෙවන පොරොන්දු උඩ තමයි මේ රෝල දිගටම ගහගෙන යන්නේ. හරිය, රට ඇතුලෙන් මේ අනුව අරන් තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 57.28ක් විතර වෙනවා. හොඳේ, මේ 20/24 මාර්තු වෙනකොට, දැන් තවත් මාස ගණක් ගෙවිලා, දැන් බලමු රට ඇතුලෙන් වගේම රටට පිටින්, ඒ කියන්නේ විදේශ ණය කාගෙන්ද ගන්න කියලා. බහුපාර්ශ්වීය ණය කියලා එකක් තියෙනවා, ද්විපාර්ශ්වීය ණය කියලා තියෙනවා, මූල්‍ය වෙළඳපොළින් ගන්න ණය තියෙනවා. අපි අරන් බලමු මේවා මොනවද කියලා. බහුපාර්ශ්වීය කියලා කියන්නේ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ වයෙන් ණය ගැනීම. ද්විපාර්ශ්වීය කියලා කියන්නේ චීනය, ඉන්දියාව, ජපානය වගේ රටවලින් ණය ගැනීම. මූල්‍ය වෙළඳපොළෙන්, ওই ගිනි පොලියට මුදල් ගන්න තියෙන තැන්. හරිය, විශේෂයෙන් ওই පැරිස් ක්ලබ් වගේ ඒවා. දැන් මෙහෙම අරගෙන තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37.4 ගාණක් වෙනවා. හොඳේ, ඇමරිකානු ඩොලර් බිලියන 37 කියලා ගමුකෝ. මීට අමතරව රජයේ අපකරු ලෙස අත්සන් කරලා ඔය අපේ සමහර රාජ්‍ය ආයතනත් ණය ගන්නවා. හොඳේ, එහෙම අරන් තියෙන ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5 පැනලා තියෙන්නේ එකත්. හරිය, දැන් මේ ටික එකතු කරපම දේශීය ණය 57 කියලා අරගෙන, විදේශීය ණය 37, ඊළඟට රජයේ අපකරු වූ ණය 5, මේ ඔක්කොම ගත්තහම ඇමරිකානු ඩොලර් බිලියන 99 පැනලා, ඒ කියන්නේ 100 පයින්නවා. හොඳේ, ඇමරිකානු ඩොලර් බිලියන 100 පයින්නවා අපේ සමස්ත ණය. දැන් බංකොලොත් කියන්නේ මොකක්ද? ගත්ත ණය සහ පොලි වාරික ගෙවා ගන්න බැරි වෙනවා. හරිය, රටකට ණය ගෙවන්න පුළුවන් හැකියාව අනුව ශ්‍රේණිගත කිරීම කරනවා. Fitch Ratings, Moody's, Standard & Poor's ඔය ශ්‍රේණිගත කිරීම කරන ආයතන. ඒ අයට අනුව අපි ටික ටික ණය ගෙවන්න බැරි රටක් හැටියට පහත වැටලා අපි දැන් ඉන්නේ ණය ගෙවා ගන්න බැරි ඩිෆෝල්ට් කියන තත්ත්වේ. හරිය, තාම මේකෙන් ගොඩ ඇවිල්ලා නැහැ. අපි මේ වන විට ගෙවා ගන්න බැරිව මේ ගෙවිච්ච කාලේ පැහැර හැර ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක්. ඕන් ඕකට තමයි බංකොලොත් කියන්නේ, ගත්ත ණය ආපහු ගෙවා ගන්න බැරි වීම. මතක තියාගන්න, ඊළඟ අවුරුදු 5 ඇතුළත තව ඇමරිකානු ඩොලර් බිලියන 14ක් ගෙවන්න තියෙනවා. ඊළඟ අවුරුදු 10 ඇතුළත තව ඇමරිකානු ඩොලර් බිලියන 19ක් ගෙවන්න ඕනේ. හොඳේ, දැන් දැනට අතේ තියෙන්නේ කීයද දන්නවද? විදේශ සංචිත ප්‍රමාණය, ඔය මධ්‍යම බැංකුව සතුව තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 5.4යි නේද? ඔබට තේරෙනවද දැන් මොකක්ද මේ එන්ට යන සුභාරංචිය කියලා? හරිද? එක්කෝ ද්විපාර්ශ්වික ණය ගෙවන්න තව කල් ඉල්ලලා තිනවා, ආන්ගේ කල් දෙන්නම් කියන්ට ඇති. එක්කෝ ඒක. එහෙම නැත්තම් දෙවනි එක තමයි මේ ගත්ත ණය වලින් යම් ප්‍රමාණයක් කපා හරින්න කියලා ඉල්ලුවා නම් ඒකට හා කියලා ඇති. ওই දෙක
තමයි. එහෙම නැතුව වෙන අමුතු විද්‍යාවක් නෑ. මේ ටික තමයි හෙට කියන්න තියෙන්නේ. හොඳේ ඔබ බුද්ධිමත් රටවැසියෙකු නම් මේක තේරුම් ගන්න. අද ගෙව්වේ නැතත් හෙට ඔබේ දරුවන්ගේ දරුවන් හෝ මේ ණය ගෙවන්න ඕනේ. ඒ වගේමයි තව තව මේ සෙට් එක ණය ගන්නවා, තව තව ණය වෙනවා, ණය ගන්නවා, ණය වෙනවා. අපට ඩොලර් හොයන්න, අලුත් විදිහට රට හදන්න ලී ක්වාන් යූලා මහතිර් මොහමඩ්ලා ලැබුණේ නැත. හරිද? අපිට ලැබුණෙම බෙගොනොමික්ස්ලා, හිංගොනොමික්ස්ලා, විකොනොමික්ස්ලා සහ බේගල් ඇදබාන බෙගොලොමික්ස්ලා කියලා. ඕන් අද හෙට සුභාරංචියටත් එහෙනම් ඉතින් ජය වේවා කියමින් ටෙලිවැකිය අවසන් කරනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ ක්‍රියාත්මක කළේ නැහැ. ඒ අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇති වූ එකඟතාව මතයි. කෙසේ වෙතත් විධායක නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එම සාකච්ඡාවලදී සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැති නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. භාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ එකඟතාවයේ ලබා නොදීමේ ප්‍රතිඵලයක් හැටියට අපිට සෑහීමකට පත් වෙන උත්තරයක් මෙතන ලැබිලා නැහැ. ඒ නිසා හෙට දවසේ 25 වෙනිදාත් 26 වෙනිදාත් රසනිපණි වඩු වාර්තා කළා. වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න තීරණය කරා. මේ අනුව රජයේ විධායක නිලධාරීන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයේ හේතුවෙන් ජනතාව පත් උනේ දැඩි අපහසුතාවකටයි. මාත්‍රිදම් ඔය දරුවක සාතියක් ගන්න අපි රස්සයාදුනේ පේන්නේ නැති අපි මාත්‍රිදම් වීතම් කරගෙන ආවිල්ල ඊට පස්සේ දැන් අපි වැඩේ කරන්නේ නැහැ. එතකොට මම හෙටත් එන්න ඕනනේ. අපි නිවාඩු දාලා එන්නේ. නිවාඩු ගන්න අමාරුයි. හෙටත් වැඩවර්ධනේ තියෙනවා. හරි අසාධාරණයි. ඒකනේ ඉතින්. එමෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටි විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය අසල විරෝධතාවයේ නිරත වුණා. රජයේ සේවයේ පරිපාලන පසුව පිරිසකට සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍යාංශයට යාමට අවස්ථාව හිමි වුණා. කඩින මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් අපි ඉල්ලා සිටියා. ලබන පළවෙනිදා එතුමා දිවයිනට පැමිණෙන බවත් ඒ පැමිණි විගස එතුමන් සමග සාකච්ඡාවක් ලබා දීමට කටයුතු යොදනවා කියනත් අපිට දැනුම් දීමක් කළා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.